මේ ආණ්ඩුවේ හැමදාම කියන උදාහරණේ තමයි පික්පොකට් ආණ්ඩුවක්. පික්පොකට් කාර්යාගේ න්‍යාය ක්‍රියාත්මක වෙන්නේ හොරා හොරා කියමින් හොරගම් කරන ආණ්ඩුවක් බවට පත් වෙනවා. ඒක නේ වෙලා තියෙන්නේ. මහා බැංකුවේ මහා මංකොල්ලේ ඉඳලා අද දිගින් දිගටම කෙරගෙන යන දේවල්. පසුගිය කාලේ පොරොන්දු වතර ඉදිරියෙන් තිබි වොක්ස්වාගන් කම්පැනි. ඒ මුල්ගල දිප්පා කොහොමද එතන කතා පැවතුනාට ජනාධිපතිතුමාට කතාවක් ඒකෙම පේනවා විශ්වාසයක් නැතිකම. මේක ෆොක්ස් එකෙන්ද කියලා විශ්වාසයක් නැතිකම. නැත්නම් ඉඩම වටිනා ඉඩමක්. මේ පැරණ විශ්වවිද්‍යාලයට වෙන් කරලා තිබිච්ච ඉඩමක්. මේක කොම්පැනි එකට දුන්නා. ඒකයි උනේ. කොම්පැනි කාර්යා මොනව කරයිද දන්නේ නැහැ නේ. මේ ආවේ ඇත්ත වොක්ස්වගන් මේකේ හදලා අපිට දෙයිද පිටරටයිද මොකද්ද වෙන්නේ යන්නේ. මේ අන්තිමන වෙන්නේ කබල් කාර් හදලා මේ ලංකාවේ මිනිසුන්ට දෙන්න එක කාර් එකක් පිටරට යවා ගන්න බෑ. ඒක තමයි මං හිතන්නේ. අක්කරි කොහෙන් හරි කබල් වාහනයක් මෙතන ඇසෙම්බල් කරයි හදන්නේ නැහැ ඇසෙම්බල් කරයි කෑලි එක්කව කළ මේ දැනට ඒ වගේ ෆැක්ටරි ගොඩක් තියෙනවා ලංකාවේ කෑලි කබලා ගෙනල්ලා එක්කව කරනවා පාස් කරනවා ඒ වගේ වැඩක් හොරගමක් නීත්‍යානුකූලව කරන්න පුළුවන්